සදහසක් කොල හැමෝටම අදරි පිළිගන්නවා මගේ ටෙප්චනලකට ඔන්න මම අදාලට ලස්සන කේකා කරඟාව. ඉතාම අඩුමුදලකි ඉක්මැනින්ම හදාගන්න පුළුවක් කේකකා. මේක පොල්කේකකා. පාලා කලික් හදල තියෙන පොල්කේකවලට වඩා ගොඩක් ස්ෝෆ්ිකට තියෙන රසවරස පොල්කේකිකත් තමයි මම අදාරගවිල තියන්නේෙ. එක බිත්තරයකි ආට මේ එකක හදන්න පුළුවන් නිසා එක ගොඩක් ලාබදායි. එවක්ගේම ඕලට බක්ටර් කීරී එමක තාලට මේකක් සඳහා අවශ්‍ය වෙන නෑ. ඉති හරිමලේසිිය ඉක්මනි අඩු විදමකි හදන්න පුළුව මෙරෙසිප එක හද නැහට අපිහෙනම් බලමු නේද. මුලින්ම ඕනවෙනවා පොල්කෝප්ප එක. ආලා පොල්කටුව ගෑවෙන් නැතිව මේවාගේ සුදුපාටට ගන්න එතකොට තම රස්ස පොල් පැන එකක් අපට හදාගන්න පොළවා. ඉතින් මේ බලන්න මේ පොල්ටික පොඩ්ඩක් ප්‍රමාණය ලොකුගාගන්නකොට මම එක මේවාගේ සිහින් වෙන්න ක්‍රයින්් කළ අරගන්නවා. ඒවාගේම මට අවශ්‍ය වෙනවා සීනි. ට ප්‍රෞංශග ගන්නත් පුළුවන් මුලින්ම මම සීණමේස හැන්දි දෙක්කා මේ වගේ පෑන් එකට දාලා කැරමල් කරගන්නවා. වාලා මේ හදාගන්න කැරමල් එක ටිකක් වැඩිපුොර කැරමල්වෙල දෙන්න. එතකොටට යාලට හොඳ ලස්සන පාටක් ගන්න පුළුවන් නාලගමේ පොල්කෙක් එකට කැරමල් පාටක් කිව්වේ ආලක්ගේ මේ හදාගන්නම ිය කලුපාටට තිකක් වැඩ ඉපුර කලුපාටට එනකන් තියාගන්න තිත රසක් කෙනවා අපි ඒකට විසිදුමක් විදියට ඉතුරු සීනිි ටික ප්‍රමාණය දැම්මම එතිස්ත රස්ස සම්පූ වූ නෙම නැතිවලා යනවා. එතකොට ඕලට රස්සම රස පැනිය එකක් හදාගන්න පුළුව. මෙ බලන්න මෙන මේ විදියට මම හොඳ කලුවෙනකා තැන් හොඳ ලස්සන කැරමල් පාට තියෙනවා මේක මම තවටික්කක් වෙලා තද්ද කලුපාටක් කන්න තියාගන්නවා. ඉතින් මෙන්න මේ වගේ අපි ලස්සන කළුපාටකට ආවම ම මේකට එකතු කරනවා උනුුවතුර උනුවතුර කෝප භාගයක් මම එකතු කරනවා ඔලට පොල් වතුරුුණක් පාචි කරන්න පළුව ඉති මේක හොඳින් උතුරනකොට මම මේ වෙලාව එකතු කරනවා සීනිකෝප් එක මි සීණි ටික දියඋනාම ලපොඩ්ඩක් කාල බලන්න එක රස්ස බලන්න එතකොටවාලට පැනිරස මධදි වගේන තව සීනිි චුට්ටක් එකතු කරගන්න. මේ ප්‍රමාණ්‍ය සාමාන්‍යයෙන් ඇති ඉති මේගේ හොන්ද පැණිය එක මම උත්තරන්න දෙනවා බලන්න මේ විදිට මම හැදිකානවා. වෙලායි මම ලුණු තේ හැන්දිී භාගයක් එකතු කරනවා. ආලට මේ වෙලාව ලුුණු එකතු කරන නිසා නැවත්තකේක් එක සාධන වෙලාවට ලුණු දාන අවශ්‍ය නෑ. දැම්මම ග්‍රයින්් කළගත්ත මගේ පොල්් ටික එකතු කරනවා මේ විදියට මම පොල් ටික හොඳට කලවක් කරනවා. පාල මේක ටිකක් වෙලා මදගන්න පිසගන්න එතකොට ආලගේ පැණිපොල් එක්ක ගොඩක් රස වෙනවා ති මේ වගේ හොඳට කැරමල්ට එක්ක පැනියකට ඇල්ලෝ පස්ස මම එක ලිපෙන් බාගන්නවා. ඉටි පස්ස මේ හොඳටම නිවෙන්න දෙන්න. ඔල ටික්මනිි හදන්න වශ්‍යනා වල් පුළුවන් මේක චෑණ එකක් ඇටිින් වගේ තියන්න. මමත් ඒ වගේ තමයි කල්ලේ මොකද මටත් ඉක්මනීම මේක හදාගන්න හොන ලිස්සා. ඉතින් මේ තියෙන්නේ මම කබල බැදගත්ත කරාබනැටි කුරුදු කෑලි දෙක එනසාල් ඇට තුනක්. විතර අරගෙන එක ඇට සුද්ද කල්ලා මේ වගේ අරගෙන කබල පොඩක් බැදලා. තැටිය මේ හොඳ රස්්නින් තියෙන්නේ. ම මේක මේ විදියට කොටාගන්නවා වංගඩියකට දමලා. ඔල්ට පුළුවන් වංගෙඩීමේ වගේ කොටාගන්න. හරිම ලේසයම මේක පිටිකරගන්න පුළුව ල මේක කබල වැදගත්ත නිසා. මේ තියෙන්නේ මම හදාගත්ත සුවන්ද කුරුටික මේ හරිම සුවදයි ඕලට වට ලප්පං. කෑම රස් කරන්නුනක් මේක පාවචි කරන්න පුළුව ඇත්තටම ගොඩක් හොඳ සෝදක් කෙනවා. එති ඒවගේ මම පිටිකෝප එක්කාක් අරගන්නවා එවගේම බේකින් පෞඩ තේහැඳි එක්කාක් සහ බේකින් සෝඩා තේහැදිී බාගයක්. ඉතිමිනිමේටික මම පිටිටිකඩ දාළෙක තුම් පාරක් කලාගන්නවා. එලාගේ මම් බිත්තර එකක් අරගෙන, හයිස්පීට් එකේ බීට් කරනවා මේ හොඳට පෙනනැගල එනකා එන්න මේ විදියට හොඳින් පෙන නැගල එනකා මම එක හොඳට බීට් කරනවා අට පේනව ඇති මේගේ හොඳ පෙනගතියක් එන්න අලම එක බීට් කරගන්න මේ තියෙන මගේ පැනිිපොල්ටික මේ හොඳටම නිවිල තියන්න බලන්න අප ඉස්සල දිියරුවට ගත්තට දැන් හොඳ උකු ගතතියක් තියෙනවා නිවා යාල හදාගන්න පැණිපොල් එක සාමා්‍ය පැනිිපොල් එකට වඩ්ඩා මෙ මේ වගේටි ගත් ආරෝට ගන්න එතකොට වාලාට මෙක මිස්කරගන්න ගොඩක් ලේසිවෙයි. ඉතින් ම මේලාවේ පැිපොලිටික බෝල්හකට දාලා එකට අපි බීට්කරගත්ත බිත්තරේ එක කරනවා. මෙන්න මේ විදියට වාලා ීතර සාමා්‍ය බිටරැන් නෑ කෙළි හිතමොක්කෝ එතකොට ගෑරු්වෙකින් පොඩ්ඩක් ගසාගෙන එකතු කරගන්නත් පුළොවා ඉදි මමේලයි මේ දෙක හොඳට මික්ස් වෙනක හෙමීට මෙ වගේ කලවම් කරගන්නවා මේ විදියට මම මේක හොඳින් කලවම් කරගන්නවා මෙ වෙලා විදි මම වර මම හටතා ගත්ත ස්පයි සිිස්ටික. සුවඳකොඩ ටික එකතු කරනවා තේ හැඳී භාගයක් වගේ එවගේම වැනි ලෙසස් තේහැන්දි භාගයක් ටතු කරා ඒ වගේ මම දැන් තුම් පරක් හලාගත්ත මගේ ්‍රයිං ග්‍රීඩියස් ටික ඒ කියන්නේ පාම්පිටි බේකින් පවඩබේකින් සෝඩ ටික 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 එකතු කරනවා. පලමී දෙෙට ුටචුට්ට දමාගෙන හලාගන්න ගම එකතු කරගෙන කලවම් කරගන්න පුළුව ති මං මේ විදියට එකතු කරගන්නවා. ඕයාලට මේලාවෙද තරමක් ගන්න බැටරගත් තමයි එන්නේ. ඔල්ඩ ගොටක්ම ගණුවනානම් බැටරෙක වල්ටපුල්වා පොල් වතුරු චුට්ටක් නැත්තම් පොල් කිරි චුට්ටක් එකතු කරගන්න. දත් මේ වෙලාවෙද කිසිම ඔයිල්වර්ගයක් හෝ බටවර්ගයක් පවිච්චි කරන්න නෑනේ එහින්ද. ආල්ලගේ බැටරැක සාමාන්‍යමනිින් මේ පදමට එන එක ගන්න. රගේ මම අරන්තියෙනවා මගේ කෙක් කක්්‍රේක මං ග්‍රීස් කරනවාව තෙල්ටිටක් ගාලා මමාද තෙල්කඩදස් පාච්චි කරන්න නැත්ති නිසා මෙනි මේවගේ තෙල්ලක උඩෙට පාම්පිටි ටික් මේ වගේ හයගන්නවා. මෙවිදියට පාම්පිටි ිකක් ඉහවාම ඔල්ට කඩදාසි නැත්තාම් පාච්මන් පේප ම දෙයක් නැතුව ලස්සට කේක එක ගලාගන්න පළවා. මේලා වෙදි මම මගේ මික්ෂයක දමාගන්නවා මේ කක් ට්‍රේකට. වාලම කක් එක විනාඩි පනස් පහක් පවෝ. විනාඩි හතුලිස් පහක් ප්‍රමාණයක් සෙල්ශස් අංශක එකසිය අසුවේ වාලම එක බෙක් කරගන්න ට්‍රීහිට් කරපු අවන්න එකක් ගැන විනාඩි දහය ප්‍රීහිීට් කරල්ලාවන්න එක, මේ කේකි කිව න ඇති රිස්පහක් පනස් පහක වගේ බෙක් කරගන්න ඉප ස්වාලි මේ වගේ උත්්පේකත් දාල චෙක් කල බලල්න මේවගේ කිසිම ඇලෙන් නැත්තා වල කේකිරේඩී නැත්තැන් තවි ැඩි පාක් යන්න. දැන් අපි හදමු කේකෙක උඩ්ඩි ගාන්න පුලා ලස්සන කැරමල් ක්ලේසකා. මේකට මම සීණ මෙස හැඳිත් එක්කා පෑන්නකට තාහලා කැරමල්ලෙන තියෙනවා. අපර කලින් හදාගත්ත වක්ගේ ගොඩක් වෙලාවක් තියන්නේෙ නෑ කලුපාටට වෙන්න. ලස්සන බ්‍රවන්් කල එකක් එන්න තම මම මේදිර තියල්ලෙ ඉති මේදියට මම මේකට එකතු කරනවාල් යොනු කුඩු ටිකක් ඕලට මේක ටිකක් ඉක්මනෙම ගණවීගෙනෙනවන උනුවතුර මේ හැදි දෙකක් එකතු කරගන්න පුළුවන් එවගේ මමාර මම හදාගත සුවද කොට චුට්ටකුත් මේකට එකතු කරගත්තා. දැන් හරි හොඳ රසක්ඒ වගේ හොඳ සුවදක් කියනවාලට මේ කැරවලයි එකකෙන්. ඉට පස්සේ මම දැන් හදන්නේ වට පෙන්නන්න මෙතියන මම හදාගත්ත මග එකේක් එකතාම ගොඩක් උන්නුයි තියෙනවන්නකෙන් ගත්ත ගම ඉති මම මේ විදිිය ඩිස්පැචුල් එකෙන් මේ වගේ වටේ තුන්නේ කල්ලා එකනි පැත්ත ගහ ගන්නවා මේ කෙටිකත්තාම ගොඩක් ක්්‍රස්් නෙයි ක මම රස්නි පිටම තමයි මේේදේ කරගන්නේ. ඉතින් මේතියෙන්නේ අපි හදාගත්තික බලන්න හොඳ ලස්සන්ට ගෑලි වෙලා තියනවා සිකරදරයක් නැතුව නමම හදාගත්තා අර කැරම ගලෙස් එක මගේ කේ එක උඩි මේ විද්දියට ගලෙස් කරගන්නවා මේ ටිකක් වෙලා යනකොට මේ එක වේල නිවෙන කොට පොඩි හිය ගත්තියක් ෙනවා යනට එක හරිම රසයිටේස්් එකවලා ප්‍රචික වගේ දාළ ගන්න එක ගොඩක් හොඳ ටේස්ට එකක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම දැන් ලස්සන කරගත්ත මගේ රසම රස පොල්ක එක එක. දැ මේක තාචුට්ටක් මම ලස්සන කරගන්න මෙ වෙලාවේදිී ම පා්චිකරනවා පරටකජුි nutsට කැූ. කජු උනත් මේලයි පවචි කරන්න පුළුවන් පලම්ස් ටිකක් වඩ කැම්මතිදය මේලි පවච්චි කරන්න පුළුවන්. මම මේවෙලාවේ පීනට තමයි පච්චි කරන්නේ මෙදසල කජුටිකක් ගානින් වැඩි එලසා පීනට්ටිකක් තමයි මම මේලායි පවච්චි කරන්න වල පිනටිකකා පාචිරන්න පුළුවන් බලන් ලස්සන කේකිකා වලට හදිසියකදබදේකට උනත් හදාගන්න පුළුවන් ලස්සන කේකත් තම් මයි මද මේ හදල තියෙන්න්නේෙ බ හරිම ලස්සට තියෙනවා ඒඉතිං අපි සුපුෘුති විදිටම කපල බලමුන්නේේද හොන්න මම කපන්න යන්නේ මේ ඔයාගේ කෑල්ල තමයි කපන්නේ කොටසහෙන අපි රසු බලමුනේ ද තින් මමෙන මේගේ කපා ගන්නවා පොඩ කරඋඩ කැරමල් කර පුලනිසා පොඩ හයගතියකේ හිට පරිසමි එක කප්පා ගන්න මේ බලන්න හොඳ ලස්සන්ට තියෙනවා? ඒ වගේ මේ ගොඩ්ඩක් සෝ. ව සාමාන්‍ය හදන පොල්ක එකෙට්‍ර බඩ්ඩා මේක ගොඩක් සොෆ් එක තියනමේ බලන්න. මේ විය මෝල්ට මංම මේය කල්ල පෙන්න්නන්න හරිම සොෆ් එකට තියෙනවා ති හරි ලෙස්සි වාට මේක හදාගන්න පුොළුව. අනිවාරයෙන් ්‍රයි කරන්න ට්‍රයි කල මට කමෙන්ට් කරන්න කොහොම දවාලා හදාගත්ව එක පහසුනාදවරට හදාගෙනයනකොට මොන හරි ප්‍රශ්නාවන අනිවාරය එකත් කමෙන්ට් කල්ලහන්න. මමනිවා හරේ මමාලට උත්තර දෙනා. ඒවගේ මල මේකානි ආයේම හදල බලන්න ඕන රැසිපිය එක් හරිම ලේසි යාලට කිසිම වැඩි අම ද්‍රවවේධයක් අවශ්‍ය වන්නේ නෑ මත් සාමාන්‍ය සතිීර දෙපාහරක් එතර වගේ හදනව මේ කේකෙක කද මේක ඒ තරම්ම ලේසි මට වියදමයන්නෙත් නෑ එච්චර. තම අඩු මුදලකි හටීටම් එකට අපට හදදාගන්න පුළුව පහසුම කේකෙ එක වලට අමුත් එක් එදරට එන වෙලාවට ඕනත් වෙන දැම් අපට කඩෙන් ගන්නවනන් අබිස්කටික කොලත් කොචර ණන්ද නේද. එති මේ වගේ දෙයක්කෝවාගේ හතින්ම හදල වගේ අමුත්තාන්ට පිළිගන්න තියෙනවන ගොඩක් වටිනවා එවගේම හරිම ලාබයි. ඉතිං අද මගේ මේ වඩිය එකට එකතුනාලට වල් ගොඩා කිස්තූතියි අනිවා අරේම මාත්ත්‍යක දිකටම රැඳීඉන්න එනම් ගිහිල් එන්නං අලට සුපම සව දවසක්.